ඡන්දේ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. ඡන්දේ පවත්වන්නට පිට මුදල් නැති බවත්. ඉතින් ඒ මේ ලේකම්තුමාට කියන්න වැඩක් නැහැ. ජනාධිපතියට මං කැඳවලා කියෙව්වා. එහෙම තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා නැහැ. අපි දන්න හැටියටත් දැන් වෙනකන්වත් ඡන්ද දිනයක් නම් කළා නැහැ. ඡන්දේ තියන්න මුදල් නැහැ. මුදල් තිබුණත් ඡන්දයක් නැහැ. ඉතින් මොනා කරන්නද? මේ mantriතුමන්ලා කිව්වා ඡන්දේ කල් දාන්න කියලා. මේ mantriතුමන්ලා කියලා තියෙනවා. මේක පුළුවන් නම් කල් දාන්න අපි ටිකක් කෑ ගහලා ඊට පස්සේ වාඩි වෙනවා කියලා. අද අපි අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ඡන්දයක් විපක්ෂයෙන් ඉල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මේවා ඉල්ලන්නේ නැහැ. මේ රටේ විදුලි බලය ගෙනියන්න අත්‍යවශ්‍ය සේවාවක්. ඉතින් ඇයි ඒකට විරුද්ධ වෙන්නේ? ඇයි මේ සේවාවන් වලට විරුද්ධ වෙන්නේ? අඛණ්ඩව විදුලි බලය දෙන එකට විරුද්ධද? විවාදෙ ඉල්ලුවේ ඡන්දේ කල් දානවා කියලා. ඡන්දේ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. මැතිවරණ කොමිසමත් දැන් මේ ඡන්දය ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බෑ කියලා. මේ කියලා තියෙන ඉස්සෙල්ලම the commission has been informed by the secretary of the treasury that is unable to provide the necessary funds to conduct the election. ඉස්සෙල්ලම මේ රටේ ආර්ථික තත්ත්වයත් මේ තත්ත්වයේ අනුම ඡන්දේ පවත්වන්නට මේ ඡන්දේ පවත්වන්නට පිට මුදල් නැති බවත් ඒ වගේම මේක ආර්ථිකයට හොඳ නෑ මේ අවස්ථාවේදී පසුව මේ ඡන්ද මේ മന്ത്രി සංඛ්‍යාව 5000කට අඩු වුණාම පවත්වන්න කියලා දෙසැම්බර් 14 වෙනිදා මම විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සමාජිකයන්ට දැනුම් දුන්නා. පාර්ලිමේන්තුව සම්මත කරපු 21 වෙනි සංශෝධනයේ අන්තර්කාලීන විධිවිධාන යටතේ තියනවා 3 වෙනි කොටසේ තියනවා මේ පනත ක්‍රියාත්මක දිනට පොරොත්තු දිනේදී මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා ඕ සමාජික හෝ ලෙස දුරය දරන සෑම තැනක් තෙක්ම මේ පනත ක්‍රියාත්මක වෙන දින සිට බලවත්වන පරිදි ඒ දුරේ දැරීම නතර වන්නේය. ටක් ගාලා එදා නැති වුණා මේ කත්සම් කරපු දවස ඔබතුමා. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 31 වෙනිදා. මේ සාමාන්‍ය කොමිසම නෙමෙයි. එසේ වුවද මේ පනත ක්‍රියාත්මක වෙන දිනයට පොරාත්වම වූ දිනයේදී ඉහත සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා හෝ යම් සමාජික වශයෙන් දුරය දාන තැනැත්තෙකුට ඒකේ අදාළ කොමිෂන් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රෝමන් 7 වන පරිච්ඡේදයට අනුකූලව ස්ථාපිත කරනු ලබන දිනය තෙක්ම තම අදාළ දුරවල බලතල හා කාර්යකර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම දිගටම කරගෙන ලැබිය හැකිය. මේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම తాවකාලික කොමිසමක්. විශේෂයෙන්ම ව්‍යවස්ථාව යටතේ මේ සභාව මේ කොමිෂන් සභාව වග් කියන්නේ පාර්ලිමේන්තුවට වෙන කාටවත් නෙමෙයි. එහෙනම් මේ සභාවෙන් අහන්න ඔබතුමාටත් සාකච්ඡා කළා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු එක්ක කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ කියලා. මම දන්න හැටියට එහෙම එකක් සිදු වෙලා නැහැ. ඒක පළවෙනි වරද්ද. දෙවැනි එක මම එදා එයාට දැනුම් දුන්නා. මට කොමිසමේ සමාජිකයන් වෙනම මුණ ගැහුව අවස්ථාවලදීත් මම කිව්වා මේකයි තත්ත්වය කියලා. ඉතින් ඒ මේ ලේකම්තුමාට කියන්න වැඩක් නැහැ. ජනාධිපතියට මං කැඳවලා කියෙව්වා. ජනවාරි 5 වෙනිදා 3:00 මමත් අගමැතිතුමත් නීතිපතිතුමත් මේ අය මුණ ගැහුණා. ඒ මුණ ගැහුණේ ඡන්ද කල් දාන එක නෙමෙයි මේ කොමිසම බෙදিলা තිබුණා. එයා කිව්වා දෙසැම්බර් 23 වෙනිදා අපි ඡන්දේ තියන්න තීරණය කරා. ඒ දෙන්නෙක් කිව්වා අපි මේ නාම යෝජනා කැඳවන්න කියලා දිනයක් තීරණය කරේ නැහැ කියලා. එක්කෙනෙක් කිව්වා අපි තීරණය කරා කියලා. එක්කෙනෙක් ඉතින් මේ දෙපැත්තටම කතා කරා. පස්වෙනි එක්කෙනා නුවර මහ රෝඩේ හිටියේ. ඒ පාර නීතිපතිතුමා ඇහුවා කරුණාකරලා මේකේ වාර්තා ටික දෙන්න. Get me the notes and the minutes of the meeting. ඒ පාරක වාර්තා නැහැ කියලා. පාර නීතිපතිතුමා කව ඔබතුමා එක ස්ථාවරයක આવොත් අපි මට එන්න පුළුවන්. ඒත් මේ විදිහට තමයි ක්‍රියා කරන්නේ මේ කියලා. මම ඔක්කොම එක සාකච්ඡා කළා ඊට පස්සේ දිනයක් දාගන්න හරි දිනයක්. ඒත් ඒ නිසා ඒ කොමිටිය ගිහින් ඒ කොමිෂම ගිහින් ඒ වෙනුවට වෙන නීතිඥෙක් තියාගෙන සාලිය පීරිස් මෑතුමාව තියාගත්තා. දැන් සාලිය පීරිස් මෑතුමා තියාගත්තාම සමහර මන්ත්‍ර ආණ්ඩුවේ ඇවිල්ලා මට කිව්වා කොහොමද සාලිය පීරිස් තියාගන්නේ? ඒ දේශපාලනේ ඉන්න නීතිඥෙක්. එහෙනම් දේශපාලනේ නැති නීතිඥෙක් තියාගන්න කියලා. නැත්තම් නීතිපති දෙන්න කියලා. ඉතින් මං කිව්වා නීතිපතිව දෙන්න අමාරුයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මං කිව්වා මං මැදිහත් වෙන්නේ නැහැ ඒක මේ අවස්ථාවේදී. ඔබතුමලට ඕන නම් මේක අරගන්න කියලා.
මෙතන අරගත්තේ මේ ආණ්ඩුවට බලයක් නැහැ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න බෑ ඇත්ත වශයෙන්ම ගත්තේ නීතිනේ ඊට වඩා හොඳයි මේ සජබේ නැත්තම් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න නීතිඥෙක් අරගෙන ක්‍රියා කරන්න දැන් බිලියන 10ක එස්ටිමේට් එකක් දුන්නේ ඇස්තමේන්තුවක් දුන්නේ මේ මැතිවරණේ ඒ පාරේ අයවැය විසර්ජන පන්ත සකස් කරනකොට ඒත් 9 වෙනිදා ලිපියක් එවලා තියෙනවා ඒ එවලා තියෙනවා අධ්‍යක්ෂක ජෙනරාල්ට අක්මුදලක් ඉල්ලුම් කිරීම ඒකට ඉල්ලා තියෙන්නේ බිලියන 6යි මිලියන 5600ක් ඉතින් ඔක්කොම යනකොට බිලියන 6යි එදා ඇවිල්ලා කියනවා බිලියන 10ක් ඕන කියලා උද්දමනේ ඇති වෙලා තියෙනවා කියන ඔබතුමාලා ඔක්කොම කියන්නේ උද්දමනේ වැඩි වෙලා මිල වැඩි වෙලා කියන්නේ කවුරුත් කියන්නේ නැන්නේ මිල අඩු වෙලා කියලා කියනෝද ඉතින් එහෙනම් බිලියන 10ක් නෙමෙයි අපි වැලියෝ බිලියන 12ක් විතර වමනා 12 13ක් අතර අපේ එස්තමෙන්තුව තිබුණේ මෙතන ඇවිල්ලා කියනවා බිලියන 5ක් ඕන කියලා ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ආපහු අමාත්‍යාංශයෙන් ආරම්භ කළා තියෙනවා මේ එස්තමෙන්තු දිහා බලන්න මෙයා අඩු කළා තියෙනවා පොලිසිය කියනවා අපිට වැඩියෙන් ඕන කියලා. අනික් දෙපාර්තමේන්තු වලින් සම්පූර්ණ ඇස්තමේන්තුවක් කියුවේ නැහැ. ඊළඟ එකේ කිව්වා ලියලා කිව්වම ලිපි දෙකම තියෙනවා. කිව්වා කරුණාකරලා අනික් දෙපාර්තමේන්තුවෙන් අපි කියන්නේ නැහැ කියලා. ඉතින් එක එක දෙපාර්තමේන්තු එක එක මේ මුදල් අපිට යවන්නේ. මේක මුදල් නොති වුණත් ඒ කාලේ වෙන්කරේ මැතිවරණයේ කියලා. ඒකට මැතිවරණ කොමිසමෙන් කියන්න ඕනේ. මෙන්න මේ මූලික ප්‍රශ්නේ මෙතන තිබුණා. කොමසාරිස්වරයා ලියලා කියනවා මගේ සාමාංක 23 ජනවාරි 9 වෙනිදා හා 2023 ජනවාරි දිසා ලිපි මගින් මැතිවරණයේ මූලික කටයුතු සඳහා අක්මුදල් ලබා දෙන ඉල්ලුම් කර ඇතත් මෙතෙක් අක්මුදල් ලබා දී නැත මේ අක්මුදල් ලබා දුන්නා නම් ඒ නිලධාරියාට විරුද්ධව අපිට විනය ගන්න පුළුවන් මොකද මේ කාටවත් බලේ එකක් එතුමා නෙමෙයි එතුමා නෙමෙයි ලියුම එව්වේ නිලධාරියාට ගිනුම් නිලධාරියාට කොමිසමෙන් බලය දීලා තිබුණ නැහැ. මෙතනවත් කියන්නේ එතුමට කොමිසමෙන් බලය දීලා තියනවා කියලා. මේක දුන්නා නම් අපේ අධ්‍යක්ෂක ජෙනරල් තුමාට විරුද්ධව ඕනෑක් වෙන්න උසාවියට අන්න තිබුණා. එයා මූලික අයිතිවාසිකමක් කැඩුවා කියලා. ඊට පස්සේ ආව ගෙනිහිල්ලා රාජ්‍ය සේවා කොමිසමෙන් දඬුවම් කළා සේවයෙන් අයින් කරන්න පුළුවන්. සභාපතිතුමා ඇව්වා. පෙබ්‍රවාරි 3 වෙනිදා. ඒකවත් කියන්නේ මට මේ බලය ලැබුණා කියලා. එක ලියුමක්වත් දාන්නේ නැහැ කොමිසම් සභාවේ තීරණයක් කියලා. ඊළඟට කිව්වා තව නීද නඩුවක්. ඊළඟට කිව්වා දෙවනිදා පෙබ්‍රවාරි 10 වෙනිදා කිව්වා ඡන්ද විමසමින් පවත්වන ලබන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව දේශපාලන පක්ෂ දෙකක් විසින් පවරා තිබුණ SCFR 6/20/22 හා SCFR 7/20/22 අංකදර නඩු කොමිෂන් සභාව විසින් දැන්ටමත් පළාත් පාලන ආයතනයේ ඡන්ද විමසීමට අදාළ ව්‍යවස්ථාපිත කටයුතු ඉටු කර ඇති නිසා හා ඉටු කරමින් පවතින හේතුව මත ප්‍රතික්ෂේප කරමින් ඡන්ද විමසීම් කටයුතු එලෙසම කරගෙන යන ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත. ඒත් අපි බැලුවාම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එහෙම තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා නැහැ. මැන්ඩම සාඥාව කුමනා නැත්නම් උසාවියට දෙන්න තීන්දුවක් නැහැ. ඊට පස්සේ ඉතින් මෙතනලා තියෙන ආණ්ඩුවට කිසිම බැඳීමක් නැහැ. අනිත් පැත්තෙන් කිව්වා අපි දෙන්න මේක ගන්න දෙනු කරනවා කියලා. එහෙනම් අඩු ගානේ ඉල්ලන්න තිබුණානේ ආණ්ඩුවටත් විරුද්ධව නියෝගයක් දෙන්න කියලා. ඒ එකක්වත් මෙතන සිදු වෙලා නැහැ. ඒ නිසා මං හිතන්නේ මේ එක නිලධාරියෙක්ටවත් දොස් කියන්න පුළුවන් කියලා මේ පිළිබඳව. අන්තිම ප්‍රශ්නේ උනේ ඡන්ද ගැන. අපි දන්නේ හැටියට දැන් වෙනකන්වත් ඡන්ද දිනයක් නම් කළා නැහැ. නිල වශයෙන් නීති අනුකූල ඡන්ද දිනයක් නැහැ. සමහරු මාර්තු 9 ගැන කියනවා. ඒක මට කියන්න බෑ 9 ගැන. මං දන්නේ හැටියට නීති අනුකූල තීරණයක් නැහැ මේ තියන්න කියලා. දැන් මම කියනවා Sunday Times පත්තරේ ජනවාරි 22 වෙනිදා. ඉතින් අපි ගිහින් සල්ලි දුන්නොත් මම ලේකම් මට ඉවත් කළා මේ කියන්න වෙයි පොලිසියට යාට විරුද්ධව නඩු දාන්න කියලා. ඇත්ත වශයෙන්ම මේ රටේ අද ආර්ථික තත්ත්වයක් තියෙනවා. මම ගන්න මෙතන කියන්නේ දැන්ට අපිට මුදල් නැහැ. මේක කල් දාන්න උවමන නැහැ. ඕන තරම් ඒකට වැඩ කරන්න ගෙනියන්න ඕන නම් කතා ඔක්කොම එක්ක සාකච්ඡා කළා අපිට පුළුවන් ඒ ගැන කොහොමද විසඳුමක් හොයන්න කියලා. දැන්ට මුදල් නැහැ. අපි ඔක්කොම දන්නවා. දැන්ට මුදල් නැහැ. ඒත් දැන්ට ඡන්දෙකුත් නැහැ. ඡන්දේ තියන්න මුදල් නැහැ. මුදල් තිබුණත් ඡන්දයක් නැහැ. ඉතින් මොනා කරන්නේද? ඉතින් මොනාටද ඇවිල්ලා කෑ ගහන්නේ? මොකද්ද මේ කරන්නේ? මේ කොමිසම වග කියන්නේ පාර්ලිමේන්තුවට. ඉතින් මේ පාර්ලිමේන්තුවේ තියෙනවා දැන්ට මම දැක්කා යෝජනාවක් තේරුම්කාරක සභාවක් පත් කරන්න කියලා.
ඒ නිසා ඒ තේරුම්කාරක සභාව පත් කරලා මේ කරුණ ඔක්කොම අරගෙන වාර්තා කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වාර්තාව යවන්න කියලා. මේ බලයේ තියෙන අපිට. මුදල් බලයේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය අපිට. මැග්න කාට එකේ ඉඳන් 1688 ඉන්න ටික මම කියන්නේ 1688 විප්ලවය තුලදී මේ බලතල සියල්ලම තියෙන්නේ පාර්ලිමේන්තුවට. හතරවෙනි වගන්තිය යටතේ මේ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා ඒක මෙහෙන් විභාග කළා තේරුම් පබා දමලා ඒක එවන්න ශ්‍රේෂ්ඨාධිකරණයට. තව එක තව තව නෑ මොකද්ද වාඩිවෙන්න මං කියන්න. ඕ මේ මගේ මේ මන්ත්‍රීතුමා ඇහුවා මට ඒක ලයනල් එක ඔබතුමා ලයනල් එකට පාර්ලිමේන්තුව ගෙනිච්චොත් මං එදාට ඇවිල්ලා කතා කරන්න. මේ අනික මේ මන්ත්‍රීතුමන්ල කිව්ව ඡන්දේ කල් දාන්න කියලා. මේ මන්ත්‍රීතුමන්ල කියලා තියෙනවා. මං කියන්නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ඡන්දේ වොමන නෑ. මොකද්ද කිව්වේ? මට එව්වේ පණිවිඩේ ඔබතුමන්ලා මේක පුළුවන් නම් කල් දාන්න අපි ටිකක් කෑ ගහලා ඊට පස්සේ වාඩි වෙනවා කියලා. ඔබතුමාට කිව්වේ නැද්ද? ඔබතුමාට කිව්වේ නැද්ද? සජ්ජමේ ඔබතුමාටත් කිව්වනේ. ඉතින් මෙහෙම දැන් මොනාටද නැගිටලා කියන්නේ? ඔබතුමත් කිව්වා හෙලිකොප්ටරේ ගන්න බෑ. මොකක් what did you say? For the first time in history the supreme court has shot down a helicopter. All this time it was done by the tigers කිව්වා. දැන් ඇවිල්ලා කියන හෙලිකොප්ටරේ ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය වෙන්නේ බෑවුව පළවෙනි හෙලිකොප්ටරේ මේකයි. පොයින්ට් අපෝඩ් එකක් තියෙනවලු. මමනේ කතා කරන්නේ. කතා කරන්නේ. නේද? මම මේ ගරු ජනපතිතුමා. ගරු ජනපතිතුමා. ගරු ජනත් කියලා. කිව්වේ නැද්ද ජනතා විමුක්ති පෙරමුණ නවත්තන්න ඡන්දේ නවත්තන්න කියලා? ගරු ජනපතිතුමා. කිව්වේ නැද්ද? ගරු ජනපතිතුමා. කිව්වේ නැද්ද? ඔබතුමා කිව්වා. හරිද? අනික මෙතුමා නඩුවක් දාලා නඩුව කොහොමද ගෙනියන්නේ කියලා දන්නේ නැනේ. නඩි මැන්ඩමස් ආඥාවකට දාලා ඊට පස්සේ නඩුව අයින් කරගත්තා. මං පරිදේකට. මගේ විරුද්ධත්වයද? මාව නීතිඥ කරන්න මම නඩු අරන් දෙන්න. හරි මේ ඔබතුමත් කිව්වනේ මට ඡන්දේ කල් දාන්න කියලා. දැන් මේ කල්ලාගෙන ඉන්නේ. ලැජ්ජයි. මේ අල්ලගෙන ඉන්න හැම එක්කෙනාම ඡන්දේ කල් දාන්න කිව්වා. මේ මේක ඇල්ලුවේ හැම එක්කෙනාම ඡන්දේ කල් දාන්න කිව්වා. මම ඡන්දේ කල් දාලා නෑ. ගරු කතා නෑ. මෙතන එක ප්‍රශ්න. මං ඡන්දේ කවුරුත් ඡන්දේ කල් දාලා නෑ. තාම කොමිසමෙන් ඡන්දේ තියන්න දිනියක් දාලා නෑ. මෙතුමා කිව්වා පාර්ලිමේන්තුවටයි බලේ තියෙන්නේ කියලා මුදල් සම්බන්ධයෙන්. ඒකයි අපි මේ පාර්ලිමේන්තුවේ කිව්වේ. අය බැයින් බිලියන 10ක් වැක්ගලා තියෙනවා. ඇයි ඒක මුතුවා දෙන්නේ නැත්තේ? හොඳයි. පාර්ලිමේන්තුවේ 10ක් වැක්ගලා තියෙනවා. අනික එතකොට නෑ මං අනික අය වාඩි වෙන්න මම පිළිතුරු දෙන්න. ප්ලීස්. ඉවවා පාර්ලිමේන්තුවට තමයි මුදල් බලය තියෙන්නේ කියලා. එතකොට අය බැයින් බිලියන 10ක් වැක්ගලා තියෙනවා. දැන් මෙතුමා ඒක දෙන්නේ නැනේ. ඒකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. අනිත් එක ගරු ජනාධිපතිතුමනි ඔබතුමා දන්නවා අපේ රටේ ව්‍යවස්ථාවේ හැටියට මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත් කරුවයින් පස්සේ සියලු රාජ්‍ය ආයතන සහයෝගය දෙන්න ඕන. මුදල් අමාත්‍යාංශය මුද්‍රලාධිපති සහයෝගය දෙන්න ඕන. සහයෝගය දුන්නේ නැත්නම් අවුරුදු 3ක සිරදඩුවක් දඩුවක් දෙන්න පුළුවන්. දැන් අද වෙලා තියෙන මොකක් දඩුවද කරු කතාට ඇතුළු. අද වෙලා තියෙන්නේ ව්‍යවස්ථාව පැත්තකට දාලා චක්‍රලේඛනයක් ගැහුවා ණයට වැඩ කරන්න බෑ කියලා මුද්‍රලාධිපතිට.
එතකොට චක්‍ර ලේඛනයක්. එතකොට ගරු මුදල් ලැබෙතුමා නිවේදනයක් විකුත් කර අත්‍යවශ්‍ය වේදා කියලා. ඒකේ බැතිවර වේදක් නැහැ. එතකොට මම අහන්නේ ගරු අගමැතු ජනාධිපතිතුමාගේ විවත්තාවේ තියෙන වගන්ති චක්‍ර ලේඛනයේ මගින් මුදල් ලබා අත්‍යවශ්‍ය නිවේදනයේ මගින් අයින් කරන්න පුළුවන්ද? විවස්ථාව උත්තර විතරයි. ඔබට ප්‍රශ්න දෙකක් අහන්න. විවස්ථාව උත්තර විතරයි. දැන් රජයේ නිලධාරී විවස්ථාව පැත්තකට දාලා 21st චක්‍ර ලේකරයක් අල්ලගෙන මුදල් ලබා තැෂේ නිවේදනයක් අල්ලගෙන මුදල් දෙන්නේ නැහැ. අපි මම ඔබතුමාට කියන්න ඕන මට කතා කරන්න දෙනවද? Please. මට කතා කරන්න දෙන්න. No, let me this. ඔබතුමා ඇති වෙන්නේ ප්‍රශ්න දෙක අහුවා එතුමාට උත්තර දෙන්න විදිහ. ගරු කතානායකතුමනි මට 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 මේ දුන්නේ නිසා හොඳයි. මෙතුමා මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු එක මං කැමතියි. ඒ ගැන වචන සෝල්පයකුත් කතා කරන්න. අයවැයෙන් ට්‍රිලියන 2ක්ද 3ක්ද වෙන් කරලා තියෙනවා. මට ඒ ඔක්කොම මේ සැරේ දෙන්න බෑ. කොහෙවත් කියලා නැහැ මේ දිනේට දෙන්න කියලා. අවුරුද්ද අවසාන වෙනකොට මේ වියදම් කරන්න ඕනේ. වියදම් කරන්න බැරි නම් ආපහු එවන්න ඕනේ. වියදම් කරන්න පුළුවන් අපි අනුමතක අපි සඳහන් කරපු විදිහට ආදායම එනවනะ. මේ ට්‍රිලියන් 3ක්ද 4ක් තියෙන දැන් ට්‍රිලියන් 1ක් ආවොත් මට වියදම් කරන්න පුළුවන් 4ක් විතර 1ක් විතරයි. එහෙනම් සභාවෙන් අහන්න ඕනේ අපි එහෙනම් මහ බැංකුවට කියලා මුදල් මුද්‍රණය කරනවද කියලා. ඒත් අපිට IMF කිව්සුම අනුව මුදල් මුද්‍රණය කරන්න බෑ. මුද්‍රණය කරනවා නම් අපිට එතෙන්ට යන්න බෑ. ඉතින් තියෙන මුදල් අනුව මුදල් දෙන්න ඕනේ. දෙවෙනි එක ඇහුවා චක්‍ර ලේඛනයකින් ඡන්දයක් කල් දාන්න පුළුවන්ද කියලා. මම කියන්නේ නැහැ. ඡන්දයක් තියන්න ඕන චක්‍රලේ මොකක් හරි කරන්න. ඉතින් නිල වශයෙන් දෙන්න 3 දෙනෙක් ඕන තැන දෙන්නෙක් හිටියා නම් කොහොමද ඡන්දය තියන්නේ? මේ නිලධාරින්ට වග කියන්නේ වෙයිනේ. මම මෙතුමට තව එක කාරණයක් මතක් කරන්න කැමති. 104GG. Any public officer who refuses or fails without a reasonable cause to cooperate with the commission. So if there's no election, why should they cooperate? Secondly, fails without reasonable cause to comply with any direction or guidelines issued by the commission. There is no direction. එකකවත් නියෝගයක් නිකුත් කරලා නැහැ. නියෝගය නිකුත් කරන්න ක්‍රියා කරන්නත් බෑ ඡන්දයක් නැති නිසා. ඉතින් ඉස්සෙල්ලා ඡන්දයක් ඕනේ කියලා කරුණාකරලා ගිහින් තීන්දුව කරන්න. නැත්තම් උසාවියට කියන්නේ මේ අවස්ථාවේදී ඡන්දෙ ගෙනියන්න බෑ. අපි නීතිය අනුව වැඩ කරේ. නීතියෙන් අයින් වෙලා නැහැ.